അത് വിശേഷം ആദ്യ സാഹചര്യം പവർത്തണ്ട് മോ തമിഴ്നാട്ടിലെ ആരാധനീകരെ മേ ദിവസിൽ സമാജ മാധ്യ ജാലാവിൽ ശാല വസീം മകി നമത്തമായി ഇസ്മത് വില പേന്നി ഹുന്ദഘട്ട നിമേ മീ നരകവേത്ത ഹുന്ദപെത്തനാക്കി ബഹുമ സത്രുവെ മാധ്യ സാഹചര്യം എക്കാത്തമായി കോമാരിക വ്യാപൃതി അജ്ഞാന വിശാല വശം കാത്താപാട് ലാക്വിലാതീന അനുരാധപുര ദിശയ്ക്ക് രാജാങ്കന പ്രാദേശികം കൊട്ടാസി രാജാങ്കന യായ ദഹാട്ടക്കിയ പ്രദേശേ അലോവേറ നമ്മി ഹതുന്നന കോമാരിക ദവന്ത വ്യാപൃതിയാ കയറണ മേ വ്യാപൃതിയ ആരംഭകലേ ആരംഭ കർലത്തിയെന്നെ ദിദാസ് ദഹനമേ അപ്രിൽ വിശി നമേ ඒ ඒ කියන්නේ ගිය ආණ්ඩුව කාලේ තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ මම ආණ්ඩුවපත් වුණාට පස්සේ ඇමතිවරයා හැටියට පත් වුණාට පස්සේ මගේ කලාව ආසනයේ මැතිවරණ කොට්ටාසේ රාජංගණයේ මේ ව්‍යාපෘතිය කරන ආයෝජකයා මට ආරාධනා කරා මේ ව්‍යාපෘතිය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක යෙදෙන්න කියලා. මම ඒ අවස්ථාවේ ඒ വ്യാപൃതി ബലാണ്ട് ഗിയാ മേ വ്യാപൃതി അത്രമ അനുരാധപുരയുടെ ഗലപ്പിന് വ്യാപൃതിയാ മേ വ്യാപൃതിയെ മകൻ സിന്നക്കറ് ഏവാഗേമ ബധു ധീമണ വാർഷിക ബലപാത്രത്തിന് പുദ്ഗലിക മട്ടമേ ഇടാംകുല തമ്മ മേ വ്യാപൃതിയെ കറണ്ട് സലസും കറല തീയെന്നെ ഏ സദാ ഗൗവിയോട്ടിയ ഹന്തുള്ള തന്നെ ഹ്യൂവ മുഖത്ത് മങ്ക ഗോജനസേവാ മെത്തിവരെ ഹട്ടിയുള്ള കൃഷികാരമേട്ട് സംബന്ധ അനുരാധപുര ദേശിക്കെ മഹാജാൻ നിയുതിയെ കാട്ടിയിട്ട് මමම ආයෝජ්‍යකයට පොරොන්දු වුණා මම ගොවි ජනතාව මේකට සම්බන්ධ කරලා දෙන්නම් කියලා හේතුව ගොවි ජනතාවටත් හොඳ ආර්ථිකයක් හැදෙන නිසා අනිත් එක ඒ ආයෝජකයා මේ අපේ ලංකාවේ බැංකු වලින් කිසිම ණයක් ඉල්ලන්නේ නැතුව මිලියන ඩොලර් මිලියන 370ක ලොකු ව්‍යාපෘතියක් ඇමරිකාවේ ව්‍යාපාර කරන ඒ ප්‍රදේශම ඉපදිච්ච තරුණේ ඉතින් ඒ නිසා මම ඒ අනුරාධපුරයටත් විශාල ප්‍රයෝජනයක් වෙන නිසා මම කිව්වා ඒකට උදව් කරන්න කියලා. ඒ අනුව මම නිරීක්ෂණ චාරිකාව ගිහිල්ලා ඒ කටයුතු හොයලා බලන අතරේ සමාජ මාධ්‍ය ජාලාවල සහ නොයෙකුත් මාධ්‍යවල මම විල්පත්තුව ජාතික වන උද්‍යානයේ අක්කර 100ක් සුද්ධ කරනවා කියන එක නොයෙක් ආකාරයෙන් ප්‍රචාරය වුණා. මම පැහැදිලිවම කියනවා මම පරිසර ඇමතිවරයා හැටියට වනජීවී ඇමතිවරයා හැටියට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලොකු විශ්වාසයෙන් පත් කරේ මං ගමේ පුද්ගලයෙක් හැටියට මම පරිසරයට වන කලිමුත් මම වනජීවී ඇමතිවරයා හැටියට කටයුතු කරලා තිබුණා ඉතා හොඳින් ඒ නිසා තමයි මට මෙම අමාත්‍යාංශය නැවත දුන්නේ මං දන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක එතුමාගේ වැඩපිළිවෙල හඳුන්වාගෙන වැඩ කරන ඇමතිවරේ ඒ නිසා මං කිසිම දවසක විල්පත්තුව ජාතික වන උද්‍යානයේ එක අඟලක් දුන්නේ නැහැ මම එක අඟලක් දීලා නැහැ එක අඟලක් දුන්නොත් මම ඇමතිකමින් ඉල්ලාස් වෙනවා බොරුවට මට මඩ ගහනවා මට මඩ ගහන්නේ කවුරුවත් නෙමෙයි අපේම පක්ෂේ කොළඹට වෙලා ඉඳගෙන වොයිස් කාඩ් දෙන වැඩ බැරි තාසනලා ටිකක් තමයි මේ සමාජ මාධ්‍ය දාලා අල්ලාගෙන වැඩ කරන්නේ මේ විදිහට මම ගමට වෙලා වැඩ කරපු ඇමතිවරයෙක් මං ගමේ විදුලිය දීලා තියෙනවා වැව් අමුණු හදලා තියෙනවා අනුරාධපුරයේ මිනිස්සු දන්නවා ඒක කවුද කරේ කියලා ඒ වගේම විශේෂයෙන්ම මම තුන් පාරක් අනුරාධපුර දිස්ත්‍රික්කේ පළවෙනි විදියට ආවා මේ සැරෙත් මම පළවෙනියා ඕන කෙනෙකුට මම ඕන චැලෙන්ජ් එකකට ඕන අභියෝගයකට මම මුහුණ දෙනවා මේ සැරෙත් මම පළවෙනියා ඒක නවත්තන්න බෑ මේ වගේ මඩ ගහලා මේ ව්‍යාපෘතියෙන් විශාල සහනයක් සැලසෙනවා ගෝ ජනතාවට විශාල සහනයක් ලැබෙනවා ඒ වගේම අපි වනජීවී ඉඩම් අක්කරයක් දී එක අඟලක් දීලා නැහැ දැනට මම මේ තොරතුරු ගත්තා මම ඒ තොරතුරු ඉල්ලා ගත්තා ඒ සමාගමෙන් සහ ප්‍රදේශයෙන් ගොවීන් 86ක් තමන්ගේ කැමැත්තෙන් අක්කර භාගයේ අක්කරේ දෙක තියෙන වාර්ෂික සහ බලපත්‍ර දීමනා බලපත්‍ර වලින් බලපත්‍ර වල ඉඩම් තමයි මේ සමාගමට දීලා තියෙන්නේ ඒගොල්ලෝ මේකේ අවුරුදු 10ක් යනකම් ඒගොල්ලෝ මේ කෝමාරිකා වගා කරලා ඒ නිෂ්පාදන ඒ සමාගමට දෙන්න බැදලා ඉන්නවා. අක්කර 80ක ඉඩම් ප්‍රමාණික ගොවීන් 86ක් තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. අක්කර 100 ගාණක් මෙතන නැහැ.
ඒ වගේම වනජීවී අධ්‍යක්ෂක ජනරල්තුමාගේ මම උදේ ඇහුවා වැඩිලාවත් මෙහෙම දෙයක් වෙලා තියෙනවද කියලා. එතුමා කිව්වා එමෙතුමා කියන්නේ කාංගලක්වත් ජාතික වන උද්‍යානයේ ඉඳන් මෙතෙන්ට අහු වෙලා නැහැ කියලා. ඒ සාහිතිකේ එතුමා දුන්නා. මෙහෙම තියාගෙන තමයි මට මඩ ගහන්නේ. මම ඉතාලම කනගාටු වෙනවා. මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල වැඩ කොටසක් කරන මහජන නියෝතියෙක්. මම පැය 24න් පැය 18ක් වැඩ කරන පුද්ගලයෙක් මම. ඉතින් ඒ නිසා මම ඉතාලම කනගාටු වෙනවා මේ පිළිබඳව. මාධ්‍ය හරහා මම කියනවා මේක නිවැරදි කරලා ලබා දෙන්න මඩවලින් කවදාවත් ඡන්ද මේ මඩ ගහලා අපි පරාද කරන්න හම්බෙන්නේ නැහැ කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.